හහා ගයම්මම් හහා වයම්මම් සමුදුනි ඔබ වහන්සේම වෙති මාගේ මහිමය. ශ්‍රී ලංකේ කිතුුණු තාරුණයේ ස්වර හඬ සොයාගෙන යන වොයිස් ඔෆ් ඒන්ජල් සීසන් 2 තරගාවලියේ තවත් තරගවටයක් මෙසේ ආරම්භ කරන්නටයි අපි සූදානම් වන්නේ. වොමුම් රූපවාහිනී නාලිකාවේ වොයිස් ඔෆ් ඒන්ජල්ස් මෙම වේදිකාව තැනින්නේ කිතුුණු ගීතිකාවේ හර පද්ධතින් මෙන්ම වියැකියන්නට යත්න දරන කිතුුණු ගීතිකාව සමාජගත කරන්නටයි තරුණ පරපුර වෙත ලබා දෙන්නටයි. ඉතින් අද දවසේදීත් තරගකරුවන් තරගකාරණයන් නම දෙනෙක් සූදානම් ඔවුන්ගේ හඬින් සමිඳුන්ගේ මහිමය මෙසේ ගායනා කරන්නට. අපි සූදානම් ඔවුන් හඳුනා ගන්නට. කොළඹ අගරදුගුරු පදවේ නියෝජනය කරමින් මට්ටක්කුලේ මේසමේ සිට පැමිණි අසන්ත යාගික. බදුල්ල පදවේ නියෝජනය කරමින් මහියංගනයේ මේසමේ සිට පැමිණි රුමේෂී ඇනට්. කොළඹ අගරදුගුරු පදවේ නියෝජනය කරමින් නායක කඳ මේසමේ සිට පැමිණි ජූඩ් ලක්ෂිත. රත්නපුර පදවේ නියෝජනය කරමින් හපුරුගල මේසමේ සිට පැමිණි ආර් කුයින්ටා. කොළඹ අගරදුගුරු පදවේ නියෝජනය කරමින් හංවැල්ල මේසමේ සිට පැමිණි කොලීෂා පෙරේරා. කොළඹ අගරදුගුරු පදවේ නියෝජනය කරමින් හෝමාගම මේසමේ සිට පැමිණි හෂිනි මදුෂිකා. කොළඹ අගරදුගුරු පදවේ නියෝජනය කරමින් කෝංගොඩමුල්ල මේසමේ සිට පැමිණි හරිෂා ලියනගේ. ගාල්ල පදවිය නියෝජනය කරමින් හම්බන්තොට මේසමේ සිට පැමිණි දෙව්මිනී ජයසිරි. කොළඹ අගරදුගුරු පදවිය නියෝජනය කරමින් වැල්ලපල්ලිය මේසමේ සිට පැමිණි සුපුන් චාමික. එසේනම් අද දවසේදීත් අපි සූදානම් අපගේ ගෞරවනීය විනිසුරු මඩුල්ල හඳුනා ගන්නට. සම්විදු විදුවනේ සේවයට කැප වූ ගරු දිලිප් සම්පත් පූජා ප්‍රසාදින් වහන්සේ. සංවිධානන් වහන්සේගෙන් ලද තලින්තු උන්වහන්සේටම ලබා දෙන ගායන ශිල්පී සුනිල් ශාන්ත වර්ණකුල සූරිය මහතා. සිය සංගීත ඥාණයෙන් දරු පරපුරක් පෝෂණය කරන සංගීතාචාරිණී මර්ලින් පෙරේරා මහත්මිය. අද දවසේදී තරගකරුවන් පුරුදු පුහුණු කරමින් සහ වාදනයේ දායක වනු අපට වොයිස් ඔෆ් ඒන්ජල් සීසන් 1 තරගාවලියේ තෙවන ස්ථානය ලබාගත් නිශාන්ත ලක්මාල්. එසේ නම් අද දවසේදී වොයිස් ඔෆ් ඒන්ජල්ස් මේ වේදිකාව තුළ මුලින්ම තමන්ගේ හඬ පෞරුෂය ස්වාමින් වහන්සේ වෙතට යොමු කරන්නේ කොළඹ අගරදුගුරු පදවියේ මට්ටක්කුලේ මේසමේ සිට පැමිණි අසන්ත යාගික. මගේ නම අසන්ත යාගික සිල්වා. මම කොළඹ අගරදුගුරු පදවියේ මට්ටක්කුලේ මේසමේ සාන්ත මරියා දේවස්ථානයෙන් තමයි මේ තරගයට සහභාගී වෙන්නේ. දැනට මම මට්ටක්කුලේ මේසමේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා. ඇත්තටම මේ තරගය පිළිබඳව මට කිව්වේ මගේම දේවස්ථානයේ ගීතික කණ්ඩායමේ අයියා කෙනෙක් විසින්. මට හිතුණේ මේ තරගයට ඇප්ලයි කරන්න මොකද මේ තරගය තුළින් මගේ තලෙන්තු වැඩි දියුණු කරගන්නටත් ඒ වගේම දේවස්ථානයේ ජනවන්දනාවේ වැඩ කටයුතු වලට මගේ උපරිම සහයෝගය ලබා දීමට මෙම තරගය තුළින් මට හොඳ තෝතැන්නක් වෙයි කියලා. ඉතින් මම බර්බුන් නාලිකාවට ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක් අපි සියලුම දෙනාට ලබා දුන්නාට.
සමිදුලි මේ ඔබ වගේ කැඩිබිදිී පොඩිවිතැලි තමකම තුරලාමගේ කියා දෙන්න මට ඉන්නට ඇප කැපවී ආහාරය පුරවාදරින් මාත් බව සදා අප සප්‍රසාදය අසන්ත යාගික බොම ලස්සන නමක් මේ මට්ටක්කුලිය කිව්ව නේද හොඳ හඬක්වාට තියනවා. තව පොඩ්ඩක් අර හඬේ පෞරුෂය ඇතිකක් තව පොඩ වැඩි වුණන හොඳයි කියල තිත්වෙනවා. මේ කෝමුණත් මේ ගී ඔයා හොඳට ගායනා කරා විශේෂයෙන් දීව්‍ය සප්‍රසාද වහන්සේ පාදක කරගෙන ඇම කියන්නේ ඒක මුල් කරගෙන හදපු ගීයක්. ඉති මේ පදරචනය කරලා තිනෙ ගරු රොමාල් පියතුමා මෙහි තනු නිර්මාණය කරලා තියන්නේ බොහොම ප්‍රසිද්ධ සංගීතඥෙක් නිමල් මෙන්ඩිස්. අපි අහලා තිනව වගේ ගීයක් පනම් මටෙන් මට වැඩි කර දුන්න ඒ ගීය. ඉති ඒ නිර්මාණය එතුමාගේ. ඉතින් මේ මන් දන්න තරමින් මංහිතන්නේ නිමල් මෙන්ඩිස් මේ වගේ ගීතිකාවක් කරලා තිනවයි කියලා මේ අදතමය මං හරිටම දැනගත්තේ. ඉතින් ඒ නිර්මාණය හරි ලස්සන ගීයක් මහිතන අපේ හැම පල්ලියකම දීවසප්‍රසාද මංගල්ලයක් නැතත් සාමාන්‍යයෙන් කියන ගීයක් අද මොකද ජනතාව අතර හරි ජනප්‍රියයි මේ ගීතිකාව. ඉති ඔබ හොඳට ගායනා කර මංහිතන ඔබට ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා මං ප්‍රාර්ථනා කරනවා. ඉදිරියට යන්න වාට ලැබෙයි කියලා මං සුබපතනවා. බොහොම ස්තුතියි සර්. ජේසුස්. බදුල්ල පදවියේ මහියංගනයේ මේසමේ සිට පැමිණි රුමේෂි ඇනට් සූදානම් සිය හඬින් සමිඳුන්ගේ ගුණ මෙසේ ගායනා කරන්නට. මගේ නම රුමේෂි ඇනට් පෙරේරා. මම බදුල්ල පදවියේ මහියංගනයේ මේසමේ උත්තාන උපිත සමිඳුන්ගේ දේවස්ථානයේ නියෝජනය කරමින් තමා තරඟ වදින්නේ. මම මේ වෙනකොට අප මීසමේ ගායනා කණ්ඩායමේ සිටිනවා. මම මේ තරඟාවලිය පිළිබඳව දැනගත්තේ අප පදවියේ තරුණ සමිති අධ්‍යක්ෂක ගරු සමීර පෙරේරා පියතුමා මගින්. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා වර්බූම් නාලිකාවේ සියලු දෙනාටම අපිට මේ වගේ තරඟයක් මාර්ගයෙන් අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම මම හිතනවා දෙවියන් වහන්සේ මට දීලා තියෙන මේ කටහඬින් උන්වහන්සේට ප්‍රශංසා කිරීමට Voice of Angel වේදිකාව මහඟු අත්දලක් වේ කියලා. Thank you.
රුමේෂයනට් ඔය අද ගායන කරපු මේ ගීතිකාව ගරු මෝසෙසි පෙරේරා මාහිමිපාණන් විසින් තමයි පද රචනය කරලා තියෙන්නේ. මේ ගීතිකාවේ තනු නිර්මාණය කරලා තියෙන්නේ ජේකේස් පෙරේරා සූරින් විසින්. එතුමා නිර්මාණය කරපු තවත් ගීතිකාවක් තියෙනවා, තවත් නාදමාලාවක් තියෙනවා. නමුත් ජනප්‍රිය වෙලා තියෙන්නේ මේ ඔබ ගායන කරපු නාදමාලාවයි. මේ ගීතිකාව ගීතාවලියේ 121 වන තෙහිලි ගීයයි. මේ ගීතෙන් කියන අර්ථය තමයි ස්වාමින් වහන්සේ තුළ විශ්වාසය තබන සෑම දෙනාටම උන්වහන්සේ සෑම විටම සහාය වෙනවා කියලා, උදව් වෙනවා කියලා. අහසෙන් හරි පොළවෙන් හරි යම් කිසි උදුරක් අපිට සිදු වෙන්න තියෙනවා නම් උන්වහන්සේ තම හස්තය තුළ අපව රඳවාගෙන අපව ආරක්ෂා කරනවා කියන එක. එතකොට මේ ගීත රචනය ගත්තාම බොහොම සරල බස් බහරක් තියෙන්නේ. මේකට යොදලා තියෙන්නේ දේශීය සංගීතයට ආරේට සැදුණු නාදමාලාවක්. අද ඔබ මේ ගීතය ඔබගේ මිහිරි හඬින් ගායනය කරා. ඉතින් ඔබට ඉදිරියට යන්නට මම සුබ පතනවා. බොහොම ස්තුතියි. ඉස්විතයි. සංගීතයේ නම් වූ විශ්ව භාෂාව තුළ කිතුණු ගීතිකාවට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. කිතුණුවන් වන ඔබ මම වාසනාවන්ත වෙලා තියෙන්නෙම ඒ නිසාමයි. ඉතින් අද දවසේදී නායකන්ද මීසමේ කොළඹ අගරදුගුරු පදවිය නියෝජනය කරමින් නායකන්ද මීසමේ සිට පැමිණි ජූඩ් ලක්ෂිත සූදානම් ඔබව මාව මැව් ස්වාමින් වහන්සේගේ ගුණ මේ ආකාරයෙන් වර්ණනා කරන්නට. මගේ නම ජූඩ් ලක්ෂිත සිල්වා. මම කොළඹ අගරදුගුරු පදවියේ නායකන්ද මීසමට අයත් වෙන්නේ. මම දැනට නායකන්ද මීසමේ තරුණ ගීතිකා කණ්ඩායමේ නායකයා වශයෙන්ද කටයුතු කරනවා. ඊට අමතරව පුහුණුවීම් කටයුතු මෙහෙයවන්නෙත් මම. කොළඹ අගරදුගුරු පදවියේ ගීතිකා කණ්ඩායමේත් සමාජිකෙක් වශයෙන් කටයුතු කරනවා. බෝබම් ටීවී ආයතන විසින් සංවිධානය කරපු වොයිස් ඔෆ් ඇන්ජල්ස් තරංගාවලියට එන්නට මගේ හිතේ ආසාවක් තිබුණා. ඒ අතරතුර ගීතිකා කණ්ඩායමේ ඕගන් වාදක සහෝදරයා විසින් ඒ කරපු දැනුවත් කිරීමත් ආයුධම් පත සකසා මට බාර දුන්නත් සමග මම තවත් උද්යෝගිමත් වෙලා මෙම තරගාවලිය සඳහා ආයුධම් කරා. ජයපර්දුම කෙසේ වෙතත් මගේ එකම අදිෂ්ඨානය උන්වහන්සේ අපට ලබා දුන් ඒ කටහඬ, ඒ තලෙන්තුව උන්වහන්සේටම පෙරලා උන්වහන්සේ මහිමතාවට පත් කරන්නටත් උන්වහන්සේ ප්‍රශංසා කරන්නටත් යොදා ගැනීමයි. ඉතින් නැවතත් බෝබම් ටීවී සියලු කාර්ය මණ්ඩලයේ සමාජික සමාජ ගමට ස්තුතිවන්ත වෙනවා මෙවැනි තරංගාවලියක් සංවිධානය කිරීම ගැන. ජනතාවේ අසව් අසව් හොඳ හැටි කන්දේ ඔබ අමතා යලි යලි අමතා කියති මෙසේ සමේ දරුවානෝ ඔබ අමතා යලි යලි අමතා කියති මෙසේ සමේ දරුවානෝ මම
ඔබව මවාලෝ මම වෙමි ඔබව හදා වැඩෝ මම වෙමි ඔබව මුදා ගත්තෝ නොපැකිල සිටියු නොබා නොපැකිල සිටියු නොබා සමිදුන් ජනතාවේ අසව් අසව් හොඳ හැටි කන්දි ඔබ අමතා යලි යලි අමතා කියති මෙසේ සමිදරුවානු ඔබ අමතා යලි යලි අමතා කියති මෙසේ සමිදරුවානු ඳගා ඔබේ නම කියා කියාඳගා ඔබයි ඔබයි මා සතුරුමේ ඔබ මගේ අයිතිය වේ ඔබ මගේ අයිතිය සමිදුන් ජනතාවේ අසව් අසව් හොඳ හැටි කන්දි ඔබ අමතා යලි යලි අමතා කියති මෙසේ සමිදරුවානු ඔබ අමතා යලි යලි අමතා කියති මෙසේ සමිදරුවානු ජෝඩ් ලක්ෂිත ඔබ ගායනා කරපු සමිදුන් ජනතාවේ ගීතය ගීතිකාව ඔබ බොහොම අර සිංහල අමුවෙන් හොඳට අර වචන හපලා හරි ලස්සනට ගායනා කළා. මොකද අපිට ගොඩක් වෙලාට ඇහෙනවා හරි අඩුයි මේ සිංහල ගීතිකා සිංහල විදිහට ගායනා කරන විශේෂයෙන් කොළඹ අගරදුගුරු පදවිය ඇතුළත. නමුත් ඔබ ඒ දේ හරියට කළා. මුලින්ම මේ වෙනුවෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා සිංහල ගීතිකාවක් සිංහල රාට ගායනා කිරීම වෙනුවෙන්. ඉතින් මේ ගීතිකාව පද රචනයේ මොසෙස් පෙරේරා මාහිමිපාණන්ගේ, ඒ වගේම තනු නිර්මාණයේ ජේ.කේ.ස් පෙරේරා ශූරීන්ගේ. මේක ශුද්ධ බයිබලයේ ඇතුළෙන් ලියවෙච්ච ගීතිකාවක්. යසාය දිවස් ප්‍රසාදිවරයාගේ වචන සහ අපෝස්තුලරුන්ගේ ක්‍රියාපොත ඇතුළෙන් දෙකේ මුසුවක් තමයි මේ ගීතික ඇතුළේ තියෙන. බොහෝ පල්ලිවල මේක සන්ධ්‍යා මෙහි ශුද්ධ ලීවිලි ගීයට ගායනා කරනවත් ඇහිලා තියෙනවා. ඉතින් මේ ගීතිකාව ගැන කියද්දී ජේ.කේ.ස් පෙරේරා ශූරීන් පැහැදිලිව ලියන මේ ගීතිකාව ගැන පොඩි කමෙන්ට් එකක්. ඒකේ ලියලා තියෙනවා මේ ගීතිකාව ජව සම්පන්නව ගායනා කරන්නට ඕනේ. ඒ වගේම මොඩරේට් ස්පීඩ් එකකට, කියන්නේ දුවන්නෙත් නැතුව උනාට වැඩිය ලය පල්ලෙහැට දාලත් නෙමෙයි. ඉතින් ඔබ ඒ සියල්ලම හරියට කරා. ඒ වගේම තමයි සමහර පල්ලිල ඇහිලා තියෙනවා ගතිමි ඔබව මා ළඟට ඩගා කියලා කියනවා. නමුත් ඒක ඇත්තටම ගතිමි ඔබව මා ළඟ ටඬගා. ඔබ හරියට ගායනා කළා. ඔබට හොඳ කටහඬක් තියෙනවා. ඔබට දේව ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන ඉදිරියට යන්නට. Voice of Angels මේ වේදිකාව තුළ මේ ළඟට තරඟ වදින තරඟකාරිනිය රත්නපුර පදවියේ සිට පැමිණි ආර් ක්වින්ටා. මම ආර් ක්වින්ටා රත්නපුර පදවියේ හපුරගල මිසමේ මිල්ලවිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දහම් ගුරුවරියෙක් ලෙස සහ ගායනා කණ්ඩායමේ සේවය කරනවා. තවත් ඉදිරියටත් මගේ ගායනා හැකියාවෙන් දෙවියන් වහන්සේව පසසන්නට අවස්ථාවක් හැටියට මම මේ අවස්ථාව දකිනවා. එසේනම් වර්බම් ටීවී එකට මගේ ස්තුතිය පුදකර සිටිනවා.
කුයින්ටා රත්නපුර පදවියෙන්. ඉතින් මේ හරි බොහොම ලායන්විතව ඔයා ගීය ගායනා කරා. මේ ගීයේ ඒ ස්වරූපයේ දිහා බලනකොට දමිළ ස්වරූපයක් ගන්නවා. ඉතින් මම ආසයි පුළුවන්ද ඒක ඒ දමිළ කියන්නේ දෙමළෙන් ඒ ගීතිකාව පොඩ්ඩක් ගායනා කරනවා නම්? පුළුවන් සර්. ලස්සනයි ඔය දෙමළ වර්ෂන් එකට ගායනා කරා. ඉති ඇත්තසෙන්ම මේ ගීය දමිළ බසින් හැදුණු ගීයක්. පසුව මේක සිංහලට පරිවර්තනය කරලා මේ ගීය හදලා තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයා ඒක හොඳට සාධාරණයක් කරා කියලා මේ ගීයට ලස්සන්ට මේක ගායනා කරා. මං හිතනවා ඉදිරියේදී ඔයාව මං ආයි දකින්න ලැබෙයි කියලා. මේ වගේ මේ ගීය වගේම තව ගීයක් මේ විදිහට අහන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සමිතු දුන් හඬින් සිය මනස්ථාපී හදවත මෙසේ ගායනා කරන්නට සූදානම් වන්නේ කොළඹ අගරදුගුරු පදවියේ හංවැල්ල මිසමේ සිට පැමිණි කොලිෂා පෙරේරා. මගේ නම කොලිෂා පෙරේරා. මට වයස අවුරුදු 20යි. මම කොළඹ අගරදුගුරු පදවියේ හංවැල්ල මිසමේ පහත්ගම සාන්ත ජෝසප් දේවස්ථානයේ නියෝජනය කරමින් තමයි වොයිස් ඔෆ් ඇන්ජල්ස් තරගාවලිය සඳහා පිවිසියේ. ඉතින් මම ප්‍රථම වශයෙන්ම සියලු දේ මව වදාළ දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මෙවන් වූ අනගි අවස්ථාවක් අපිට ලබා දීලා අපේ තලෙන්ත තව තවත් වැඩි වර්ධනය කරගන්නට උන්වහන්සේ මේ ලබා වරප්‍රසාදය සම්බන්ධව. ඉතින් මම තරගයට පිවිසිය හේතුව මගේ මිතුරෙක් මට ලබා දුන අයදුම් පත්‍රයක් දෙමව්පියන් සහ මගේ කැමැත්ත ඇතිව පුරවලා වර්බුම් නාලිකාව වෙත තැපැල් කිරීමෙන් තමයි මට මේ අවස්ථාව ලබා ගන්නට හැකි වුණේ. ඉතින් මම දැනට දේවස්ථානයේ දහම් ගුරුවරියක් විදියටත් YCS සමිති සජීවිකාවක් විදියටත් ගීතිකා කණ්ඩායමේ සමාජිකාවක් විදියටත් කටයුතු කරනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මෙම තරගවලියේ පුරාවට දෙවියන් වහන්සේ මට ලබා දුන්න තලෙන්තුව තව තවත් උපමට්ටම් කරමින් වැඩි දියුණු කරමින් උන්වහන්සේට ප්‍රසන්න විදියට ගායනාවෙන් උන්වහන්සේව ප්‍රශංසා කරන්නට. ස්තුතියි ජෙසු පිහිටයි. ධර්මයේ සලු වනේ
කොලීෂා පෙරේරා ඔබ ගායනා කරේ ගරු ඇන්ටන් ජයනන්ද පියතුමාගේ ගීතිකාවක්. උන්වහන්සේගේ ගීතිකාවල අපි දකින සුවිශේෂීතාවය තමයි උන්වහන්සේ බොහෝ විට අර නවචින්තනයේ ගීතිකා ගීතිකාව ඇතුළෙම භාවනාවක් තියෙනවා. ගීතිකාව ඇතුළේ පණිවිඩයක් ඇතුවයි උන්වහන්සේගේ ගොඩක් ගීතිකා ලියන්නේ. අපි අහලා තියෙන අත්තාල කාලයේ කියවෙන අහස පුරා වැසෙන අඳුරු කඩතුරාව ඉරා පෑයූ මහතාරකයානු ඒ වගේම මේ උන්වහන්සේ චතාරිකයලලා ලියපු ගීතිකා තාරණ සීඩී පටේ ගීතිකාවක් අපි අහුන්කන් දුන්නේ. අපි සාම්ප්‍රදායිකව චතාරිකාල අහන්න පුරුදු වෙලා හිටියේ පසන් සහ ලතෝනි. අහන්න නෙමෙයි ඇත්තටම කියන්න පුරුදු වෙලා හිටියේ පසන් සහ ලතෝනි. අපිට ඒක අපි ලැබු මහා තෑග්ගක් චාකම ගොන්සාලෙස් පියතුමාගෙන් සහ ඊට පසු කාලීනව අප පියතුමන්ලාගෙන් කතෝලික අපිට සහ අපේ සාහිත්‍ය ලැබිච්ච ලොකු තෑග්ගක්. එතකොට මේක ඒකට අලුතින් එකතු වෙච්ච දෙයක්. චතාරික කාලේ පමණක් ඇහෙන අර සාම්ප්‍රදායික පසන් ලතුනි තාලවලින් වෙනස් වෙච්ච හැබැයි චතාරික කාලේ ගැන කියවෙන ගීතිකා සමුච්චයක් අපිට ලැබෙනවා ඇන්ටන් ජයනන්ද පියතුමාගෙන්. ඉතින් අපි මේ අහුන්කන් දුන්නු ගීතිකාව උන්වහන්සේගේ තාරණ සීඩී පටේ 10 වන ස්ථානයේ ක්‍රිස්තුන් වහන්සේව නිර්වත් කිරීම උන්වහන්සේගේ වස්ත්‍ර කඩා දැමීමේ සිද්ධිය අලලලයි මේ ගීතිකාව ලියවෙන්නේ. ඉතින් ඔබ බොහොම හැඟීම්බරව මේ ගීතිකාව ගායනා කළා. තව මේකේ පද පෙළක් අහන්න තිබ්බනම් ඒකත් අහන් ඉන්න පුළුවන් ගතියක් තිබුණා. ඇත්තටම අහන් ඉඳිද්දි නිකන් සීඩී පටේට අහුන් කන් දෙනා වගේ හැඟීමක් තමයි තිබුණේ. බොහොම ලස්සනට ගායනා කරා. හරිම මිහිරි. ඔබට දේවාශිර්වාදේ ප්‍රාර්ථනා කරන ඉදිරියටත් සමිඳුන්ට ගයන්නට වරම් ලැබෙන්නට කියලා. ජෙස්පීටයි ෆාද බොහොම ස්තුතියි.
Voice of Angels මේ වේදිකාව මත අද දවසේදී ඔබට ඇහෙන ගායනාවන්, ඔබට දැනෙන ගායනාවන්, ඔබට ඇහෙන දැනෙන ගායනයන් සහ වාදනයන් සියල්ලම සමිදානන් වහන්සේගේ මහිමේ උදෙසාමයි. උන්වහන්සේ විසින්ම ලබා දුන් තලෙන්තු උන්වහන්සේටම කැප කිරීමයි අද දවසේදී මේ තරඟකරුවන් තරඟකාරිනියන් මේ වේදිකාව තුළ සිදු කරන්නේ. මේ ළඟට අපි ආරාධනා කරනවා කොළඹ අගරදුගුරු පදවියේ හෝමාගම මිසම නියෝජනය කරමින් හෂිනි මදුෂිකාට සිය හඬ ස්වාමින් වහන්සේ වෙත අවදි කරන්නට. මගේ නම හෂිනි මදුෂිකා පෙරේරා. මම මෙවර වොයිස් ඔෆ් ඒන්ජල්ස් සීසන් 2 තරගාවලියට අයදුම් කරන්නේ කොළඹ අගරදුගුරු පදවිය නියෝජනය කරමින් කෝට්ටේ දිසාවේ පාදුක්ක භාග්‍යවර කාළයකරස් දේවස්ථානයේ. මම මේ වොයිස් ඔෆ් ඒන්ජල්ස් තරගාවලිය පිළිබඳව දැනුවත් වෙන්නේ වර්බුම් ටීවී ෆේස්බුක් පිටුව හරහා. ඒ දැනවීම දැකම මට හිතුණා මේ වැඩසටහන මේ තරගාවලියට සහභාගී වෙමින් මගේ දෙවියන් වහන්සේ දීලා තියෙන ගායන හැකියා තලෙන්තුව වැඩි වර්ධනය කරගන්න මට අවස්ථාවක් ලැබෙවි කියලා. ඉතින් ඒ නිසා මම මේ තරගාවලියට ඇඳුම් කළා. මම බලාපොරොත්තු වෙනවා ඒ වගේම මගේ තියෙන හැකියාවන් වර්ධනය කරගෙන දෙවියන් වහන්සේට මේ තුලින් තව තවත් ප්‍රශංසා කරන උන්වහන්සේව මහිමයට පත් කරන්න මට හැකියාව ලැබේ කියලා. ස්තුතියි. The
අශිනි මදුසිකානේ හෝමගම මීසම හොඳයි ගීයක් තෝරගෙන තියෙන්නේ. මේක ගරු ටෙරන්ස් කිත්සිරිපියතුමාගේ ගීයක්. එයාගෙම පදමාලාවයි තනුවයි දෙකම. ද අපි සමහර තැන්වල ඔය ගීතිකාව අපි පල්ලිවල කියද්දි අපි ගොඩක් වෙලාට ඔය බීට් එක දානවා අඩුයි. මොකද ඕක භාවනාත්මක කමාවේ ගීයක්. ඒක නිසා අපි ඒ විදියටයි සමහර තැන්වල මම අහලා තියෙන්නේ. ඉතින් කොහො කෙසේ වුණත් ඔයා ඒ ගීය ගායනා කරා. නමුත් සමහර තැන්වල පුංචි පුංචි අස්ථාවර තැනුත් තිබුණා. කෙසේ නමුත් ඔයා ලොකු උත්සාහයක් ගත්තා මේ ගීය මේ විදියටම ලස්සනට ගායනා කරන්න. ඒ වහඳයි ඒවා ගායනා කරා. තව ටිකක් පොඩ්ඩක් පුරුදු පුහුණු වුණා නම් මීට වඩා සාර්ථකත්වයක් ගන්න තිබුණයි කියලා මට හැඟෙනවා. නමුත් ඔයා දැනට ගායනා කරපු ආකාරයත් ඒක වැරදිත් නැහැ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඉස්සරහට ඔයාට යන්න අවස්ථාව ලැබේවා කියලා මං සුබපතනවා. ස්තුතියි සර්. අද දවසේ සිය ගායනය ඉදිරිපත් කරන මීළඟ තරඟකාරිණිය කොළඹ අගරදුගුරු පදවියේ කෝංගොඩ මුල්ල මේසමේ සිට පැමිණි හරිෂා ලියනගේ. මම හරිෂා ලියනගේ. වබූම් ටීවී වොයිස් ඔෆ් ඇන්ජල් සීසන් 2 වැඩසටහනට මම සම්බන්ධ වන්නේ කොළඹ අගරදුගුරු පදවියේ කටාන දිසාව කෝංගොඩ මුල්ල සුදු අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය නියෝජනය කරමින්. මම දැනට අප දෙවස්ථානයේ ගායනා කණ්ඩායම් තුළින් එක් ගායනා කණ්ඩායමක සාමාජිකාවක් වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම දෙවස්ථානයේ දහම් පාසල් ගායනා කණ්ඩායමේ පුරුදු පුහුණුවීම් කටයුතුත් සිදු කරගෙන යනවා. මම දැනට අවුරුදු 15ක පමණ කාලයක් තිස්සේ ස්වාමීන් වහන්සේ මහත ලබා දුන් තලින්තුවෙන් හැකි උපරිමෙන් මම උන්වහන්සේට සේවය කරනවා. ඒ වගේම මේ වැඩසටහන සම්බන්ධයෙන් මාව දැනුවත් කරේ මාගේ මිතුරන් දෙදෙනෙක්. ඒ ඔවුන්ගේ පණිවිඩය මට ලැබුණු විගසම මට ලොකු උමනාවක් සහ උනන්දුවක් ඇති වුණා. වර්බුම් ටීවී ආයතනය හරහා මේ පවත්වන තරගයට සහභාගී වන්නට, ඒ වගේම ස්වාමීන් වහන්සේ මාහට ලබා දුන් තලෙන්තුව තව තවත් ඔප්නංවා ගන්නට මේ හොඳ අවස්ථාවක් තෝ තැන්නක් වෙයි කියලා මම විශ්වාස කළා. මින් ඉදිරියටත් මගේ තලෙන්තුවෙන් ස්වාමීන් වහන්සේ මාහට ලබා දුන් ඒ තලෙන්තුවෙන් ඒ සහජ හැකියාවෙන් මින් ඉදිරියටත් මම උන්වහන්සේට මගේ සේවය සපයන්නට නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේට මම මගේ තලෙන්තුවෙන් අනේක වාරයක් ස්තුති ප්‍රශංසා කරනවා. ස්තුති ජෙසිබේට. ඔබ ආදරේ ජේසුනේ
ශලියනගේ ඔබ මේ දැන් ගායනය කරපු ගීතිකාව උත්තාන වූ කිතු සමිඳුන්ගේ සංගයේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ ගීතිකාව ජනවන්දනාවට සම්බන්ධ වැඩි වශයෙන් සම්බන්ධ නුනත් දෙවස්ථානයේ සප්සාද වහන්සේ ඉදිරිපිට කරනු ලබන භාවනාවන්වලදීත් මේ යොදා ගන්නවා. විශේෂයෙන් යදුම් මෙහෙයන් තුළදී මේ ගීතිකාව ගායනා කරනු ලබනවා. අද ඔබ මේ ගීතිකාව ගායනා කිරීම තුළින් අපගේ හදවත් උන්වහන්සේ ගාවට බොහොම කිට්ටු කරගත්තා. උන්වහන්සේ අපිට තියෙන අසීමිත ආදරය පෙන්වන්න අසීමිත ආදරය ඔබ හදවතට කියලා දුන්නා. මේ ගීතිකාවෙන් අපට දන්නවා උන්වහන්සේගේ ඒ අසීමිත ආදරය මහසාගරේ රැල්ල වගේ අපි දැනෙනවා කියලා. එතකොට අපගේ ජීවිතයේදී ඇතිවන දුක්ඛං කනගාටුවලදී අපිට දුක දැනෙන විට අපව සනසලා අප ශක්තිමත් කරන්නේ ඒ උන්වහන්සේගේ ආදරය තුලින් කියනක අපිට මෙතනදී පැහැදිලි කරලා දෙනවා. සමහර අවස්ථාවලදී අපිට තනියම යම්කිසි දෙයක් කරගන්න ශක්තියක් නැහැ. නමුත් උන්වහන්සේ ඒ අවස්ථාවේදී මා තුලින් ඒ කටයුත්තේ ක්‍රියාවට යොදවනවා. අපි තනි වෙන්න දෙන්නේ, අපි අසරණ වෙන්න දෙන්නේ. උන්වහන්සේ අපි තුලින් ඒ දේ ක්‍රියාත්මක කරනවා. ඒ උන්වහන්සේ අපිට දක්වන්නා වූ ආදරය නිසා. ඉතින් ඔබ මේ ගීතිකාව හරිම ලස්සනට ගැයුවා. හරිම මිහිරි නියමිත නාද මාලාව ලයාන්විතව ගායනය කරා. ඉතින් ඔබට ඉදිරියේදී මේ තරඟයට ඉදිරිපත් වෙන්නට හොඳට ගයන්නට දෙවිඳුගේ ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගාචාලියකගේ තටු මත ඔබව මාව රැගෙන යන්නට මේ සූදානම් වන්නේ ගාලු පදවියේ සිට පැමිණි දෙව්මිනී ජයසිරි. මගේ නම දෙව්මිනී ජයසිරි. මට අවුරුදු 22ක්. මම නියෝජනය කරන්නේ ගාල්ල පදවියේ හම්බන්තොට මීසමේ වික්ෂෝප දේවමාතා දේවස්ථානය. මම මගේ පල්ලියේ ගීතිකා කණ්ඩායමේ සාමිච්චිකාවක් වශයෙන් දැනට සේවය කරනවා. මම ගොඩක් කල් ඉඳලා ආසාවෙන් හිටියා වොයිස් ඔෆ් ඒන්ජල් තරඟාවලියට සහභාගී වෙන්න. ඉතින් මේ දැන්වීම දැකපු ගමන්ම මම අයදුම් කළා. ඉතින් මේ තරඟාවලිය දෙවියන් වහන්සේට මගේ හැකියාවෙන් ප්‍රශංසා කරන්න ලොකු පිටුවහලක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ජාලියකගේ තටු මත මා
දෙව්මිනි ජයසිරි, අද ඔබ මේ ඉදිරිපත් කරපු ගීතය බටහිර සංගීතයේ ගීතිකාවක් ඇසුරෙන් ඒ පද රචනය පරිවර්තනයක් කරලා තියෙන්නේ. මේ පද රචනයේ පරිවර්තනය කරලා තියෙන ගරු සර්ජස් ප්‍රනාන්දු පියතුමන් විසින්. එතකොට මේ ගීතය ගැන කතා කරොත් කියනවා රාජාලියකගේ තටු මත මා සිඳුවා කියලා. ඇත්තටම ඉහළ තැනක අපිව ඉඳලා තින්නේ. අපේ ජීවිත ගමනේදී අපි ඉහළම තැනක තියලා අනතුරක් වදුරක් කිසි දෙයකට ඇති නොවෙන්න උන්වහන්සේ අපිව ඉහළින් තියලා අපිව ආරක්ෂා කරනවා කියන එක මෙතනින් පැහැදිලි වෙනවා. ඒ වගේම උන්වහන්සේ අප සමග සෑම මොහොතෙම ඉඳගෙන අපේ ජීවිතයට සැබෑ සතුට සාමේ ලබා දෙනවා. අපිට යම්කිසි කරදරයක් දුකක් වදුරක් ඇති වුණාම අපිව තනි කරන්නේ නැතුව අපිට නොසැලී ඉන්නට උන්වහන්සේ අපිව සවිමත් කරනවා කියන මේ පණිවිඩයේ මේ ගීතිකාව තුලින් අපිට ලබා දීලා තියෙනවා. මේ ගීතිකාව ඔබ ගායනා කරනකොට ඇත්තටම අපගේ හදවතට හරි සංවේදී බවක් දැනුණා. මොකද උන්වහන්සේ අප සමග හැම මොහොතෙම ඉඳගෙන අපිව ශක්තිමත් කරනවා, අපිව ධෛර්යමත් කරනවා කියන හැඟීම අපිට ඒ පණිවිඩය ලැබුණා. ඉතින් ඔබ මේ ගීතිකාව හොඳින් ගායනය කරා, නියමිත නාද මාලාවක් එය ගායනය කරා. ඉතින් ඔබට ඉදිරියට යන්නට මම සුබ පතනවා. බොහොම ස්තුතියි. ජෙස් වික්ට. Voice of Angels Season 2 තරංගාවලියේ මේ වටයේදී සුරදූතයන්ගේ හඬ සොයා යන ගමන් මගේදී අද දවසේදී අවසන් තරඟ කරුවන්නේ කොළඹ අගරදුගුරු පදවිය නියෝජනය කරමින් සුපුන් චාමික. මම සුපුන් චාමික, තරඟයට සහභාගී වෙන වත්තල ප්‍රදේශයේ ඉඳලා මගේ පදවිය කොළඹ පදවිය, මගේ මීසම පල්ලියවත්ත වැල්ලපල්ලියේ මීසම, ඒත් එක්ක මම දැනට ගායනා කණ්ඩායමේ ඉන්නවා ශාන්ත ලාසර දේවස්ථානයේ. ඉතින් මේ තරඟයට එන්නට හිතුවේ මට දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච තලෙන්තුව තවත් උතුම් ලෙස දෙවියන් වහන්සේටම දෙන්නට ආරම්භයක් ගන්නට තමයි මේ තරඟයට මම ඉන්න හිතුවේ. ඉතින් මම විශ්වාස කරනවා මම මේ ගත්ත පියවර තුළින් දෙවියන් වහන්සේ තවත් පැසසීමට ලක් කරන්නට මට හැකියාව ලැබේ කියලා මේ තරඟය තුළින්. අතරේ තබ නළවන
බිලිඳකුමනි ආත්මේ මගේ උපගෙන යා ඇත දිගු කලක් පුරාමවා සුන්නස හාදුන්නස මුසු ඔසුවායනසේ ඇටවුන් රාජානියන්ගේ පියාපත් මත තබා මතු උපේ දිවිය පුරා ගෙන යමි මම ඔබ කෙරෙහි සුපුන් ඔබත් ගායනා කළේ නැසීගේ අයිවෝඩෙන් ශුරින් මහතාගේ ගීතිකාවක් පද රචනය සහ තනුව නිර්මාණය කරලා තියෙන්නේ එතුමා විසින්. ඔබට හොඳ ගැඹුරු කටහඬක් තියෙනවා, හොඳ විබ්‍රාතෝ එකක් තියෙනවා, ඒ වගේම අර සස්ටේන් කරන්න පුළුවන් හොඳට ඒ නෝට්ස් වල ඔබ හරි ලස්සනට අල්ලගෙන ඉන්නවා. ඉතින් මේ ඔක්කොම එකට එකතු වුණාම ගීතිකාවකට අපේ වාදක ශිල්පියත් ලස්සන කෝට් ටිකක් පාවිච්චි කරලා ගීතය අලංකාර කරා. ඉතින් මේ ඔක්කොම එකට එකතු වුණාම හරී ලස්සන අවුට්පුට් එකක් ආවා. සෝ කන්ග්‍රැචුලේෂන්ස් ඔබ බොහොම ලස්සනට මේ දේ කළා. ඉතින් මේ ගීතිකාව ගැන යම් කිසි දෙයක් කියනවා නම් මේ ගීතිකාවේ කෝරස් එක සහ වර්සස් අතර පොඩි ගැප් එකක් තියෙනවා. මේ ගීතිකාව නිර්මාණය වෙන්නේ පුබුදු ගීතාංජලි 160 වෙනි ගීතිකාව විදිහට. එතකොට මේ ගීතිකාවේ අපි ගොඩක් ලාට ගීතිකාවල දකින්නේ අපේ ඉල්ලීම් තියෙන්නේ. නමුත් මේ ගීතිකාවේ පළවෙනි වර්ස් එක දෙවියන් වහන්සේ කියන්නේ. කෝරස් එක දෙවියන් වහන්සේ කියන්නේ. එතකොට ඉතුරු වර්සස් ට කියන්නේ මනුෂ්‍යය අත්දැකීම ලැබුවේ කොහොමද කියලා මනුෂ්‍යය දෙවියන් වහන්සේට කියනවා. ඒ අත්දැකීම් තමයි වර්සස් වල විස්තර කරන්නේ. මොකද දෙවියන් වහන්සේ නික්මයාම පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 4-5 වගන්ති වල මේ පොරොන්දුව දෙන්නේ. සෙනක පාළු කරේ මැද්දින් යද්දි කියනවා, මම නුඹව රාජාලිකගේ තටු මත ඔසවගෙන යනවා වගේ මේ ගමන ගෙනියන්නේ. එතකොට මනුෂ්‍යයා කියනවා, දැන් මගේ හදවත සාමයෙන් පිරිලා ඔබ වහන්සේ මාව ගෙනියනවා කියන්නේ මට දැනෙනවා. හරියට නිකන් අම්ම කෙනෙක් දරුවෙක්ව නලවන වගේ අත්දැකීමක් මට තියෙන්නේ. ඒ නිසා මේක මනුෂ්‍යයා ලැබපු අත්දැකීම දෙවියන් වහන්සේට කියනවා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පොරොන්දු මනුෂ්‍යයට දෙනවා, මම නුඹව ආරක්ෂිතව ගෙනියනවා කියලා පොරොන්දු දේශයට. ඉතින් මේ කතාව තමයි ඔබ කිව්වේ ගායනා කළේ. ඒක හරි ලස්සනට හදවතට දැනුණා. ඔබට ඉදිරියටම යන්න සුබ පතනවා. දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ජේසු පිටයි. පළමු තරඟ වටයේ අද තරඟයේ සියලුම තරඟකරුවන් තරඟකාරිනියන් සිය ගායනාවන් සිදු කර අවසන් මේ වන විට අපි සූදානම් එම ගායනයන් වෙත නැවත වතාවක් යොමු වන්නට. Oh,
ආවේ අසව් අසව් හොඳ ඇටි කන්දි ඔබ අමතා යලි යලි අමතා කියති මෙසේ සමි දරුවානෝ ඔබ අමතා යලි යලි අමතා කියති මෙසේ සමි දරුවානෝ විමසා
ඒ සමගින් Voice of Angels Season 2 තරගාවලියේ මෙම තරගවටයෙන් අපි ඔබගෙන් සමුගන්නටයි සූදානම් වන්නේ. සමුගන්නට ප්‍රථමයෙන් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් අපගේ ආදරණීය ගෞරවනීය විනිශ්චය මණ්ඩලයට. ගරු දිලීප් සම්පත් පූජා ප්‍රසාදින් වහන්සේ, ගායන ශිල්පී සුනිල් ශාන්ත වර්ණකුළු සූරිය මහතා සහ සංගීතාචාර්යනි මර්ලින් පෙරේරා මහත්මියට. ඒ වගේම අද දවසේදීත් අපගේ තරඟකරුවන් පුරුදු පුහුණු කරමින් සහ වාදනයෙන් අපට සහයෝගය දැක්වූ නිශාන්ත ලක්මාල ඔබටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. බොවුම් රූපවාහිනී නාලිකාව ඔබේ අධ්‍යාත්මයට කතා කළ රූපවාහිනී නාලිකාවක්, ඔබට ආදරය කරපු රූපවාහිනී නාලිකාවක්, ඔබ ඔබේ අධ්‍යාත්මය සුවපත් කරගන්නවා වගේම තව කෙනෙකුගේ අධ්‍යාත්මයත් සුවපත් කිරීමේ වගකීම යුතුකම ඔබ සතුයි. බොමු රූපවාහිනී නාලිකාව පිළිබඳව තව කෙනෙක් දැනුවත් කරන්න. ඒ තමයි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඔබට කළ හැකි තවත් උතුම් වූ කාර්යයක්. එසේනම් අපි සූදානම් තවත් දිනක ඔබව හමුවන්නට. මේ ශ්‍රී ලාංකේය කිතුණු තාරුණ්‍යයේ සුරදූතයන්ගේ හඬ සොයා යන Voice of Angels Season 2 තරගාවලියයි.